යිබෝවන් දුවේපුතේ. අදාපි සාකච්ඡා කරන්නේ දොළහා තාක්ෂනවේදය සඳහා විද්‍යාව විසේයට අදාල නිපුනතාවේ නමේකොටසට අදාල විදදුලි උපකරන නඩත්තු කිරීම සහ පරිපත සැලසුම් කිරීම සඳහා විද්‍යතය පිළිබඳ දැනුම යොදා ගැනීමයි. ඇත්තටම අපි මේ පාඩන තුලින් බලාපොරොත්තු වෙන්නේ උසස් පෙල විභාගය සඳහා පෙනී සිටින සිසුන්ට ලකුණු එකසිය පණහක් හෝ ලකුණු සීයක ප්‍රචනා ප්‍ර්යක් නැත්තම් වියෝහ ගත ප්‍රශ්නයක් නැත්නම් බහවරන දෙකක් හෝ තුනක ප්‍රමාණයක් පිළිබඳ දැනුම ලබාදීමට. හැබැයි මේකට අමතර අපි භාවිතා කරනවා. මේ මේ ගෙදරද්ද ඉදර ඉදිනදා භාවිත කරන්න පුළුවන් අපිට මේ සංකල්ප ටික උදාහරණයක් විදිට අප ගෙදරදි සමහර වෙලාවට දැකඩ ඇති විදුරිියෝප කරන කිහිපයක් එකවර්‍රයා කිරීම තුළMC.B එක සන්දිවීමට ලක්ගෙනවා ඇතකොට මේඒකට හේදුව තමයි මේ ඉතා විශාල දාරාවක් ඇදිල ගිහාම සමහරවෙලාට ඒකට දරගන්න වැරුවක විසන්දිවීමට ලක්ගෙනවා ඇති මේකාපි මේ පිළිබඳ හොඳ දැනුමක්තියෙන් හොනේ එක ඒක ගැන්න පිට මේ පාඩම මෙයටට තේකගන්න පුළුවන් එතකො අපි ැනගන්න නොනේ පාඩම තුලින් විභාගේට අමතරව ජීවිතය තුලාපිට ලැබෙනවා විදුලප ගෙරක විදලූප කරන්න කහොමද අපි නඩත්තු කරන්නේ පවත්වාගෙන යන්නේ ස්ථාන ගත කරන්න පිළිබඳ. ැනුමත් මේකෙද අපිට ලබාගන්න පුළුවන්. දැන් අපි ඒක ඇයටතේ නිපුුණතා මට්ටම නමඒකට අදාල අපි ධාරා විද්‍යධතයේ මූලික සංකල්ප සහ මූල ධර්ම පිළිබඳ අධ්‍යියනයක් මෙතනදී කරන්න බලාපොරොත්තු වෙනවා. බලමු අපි මේකේ ඉගනුම් පලයටතේ අපිට තියෙනවා. ඉගනුම් පල යටතේ විද්‍යුද් ධාාව සහ ආරෝපන අතර සම්බන්ධතාවය දක්වා එකෙනවා ඒ කියන්න අපි දැන් විද්‍යුත්් ධාරාව කියන්නේ මොකක්ද ආරෝපනය කියලන්නේ මොකක්ද කියන එක කිළිබඳ අදහසක් තියෙනවා. එතකොට බලන්න අපිට විද්‍යුත් ධාරාවක් කියන එකට අදහසක් ගන්න අපි බලමුද අකුණක් ඇතිවෙන්නේ හොමද කියලා අකුණක් ඇතිවෙන්නේ මේ වලාකුළුවල තියෙන ආරෝපනයක් ඉහලයිඉදලා පහලට එනවා. පොළොවට එනවා මේ ආරෝපනය ගමන් කිරීම තුළ තමා අපිට අකුණක් ඇතිවෙන්නේ. එතකොට මෙන්න මේ අකුණ තුළදිවෙන්නේ අර ඉහල තියෙන්ෙන ආරෝපනයක් පහලට කිසියම් කාලයක් තුළ ගලා එෙනවා එතකොට මේකෙ දරහත් ඇති වෙන්නේ විද්‍යුද් ධාරාව. එතකට අපි දැනගන්න ඕන විද්‍යත් ධාරාව සහ ආරෝපන කියන එක අතර සම්බන්ධයක් තියෙනවා ඊළඟට දැන් අපි දන්න ඉහල තියෙන මේ ආරෝපණය පහලට ගමන් කරන්න හතුවෙන්නේ මේ විභව අන්තරය කියන එක මේ විභව අන්තරය නිසා තමා ඉහළ වායෝලේ තියෙන ආරෝපනය පොළොවට ගමන් කරන්නේ. හැබැයි අපිට මේවාතර සම්බන්ධයකුත් තියනවා මේවා සම්බන්ධ කරගන්න පුළුවන් නියමයක් ඕවුම් නිය මේ විදියට අපිට හඳුන්වන්න පුළුවන්. ඊළඟට තන්නයක ප්‍රතිරෝධය සහ ද්‍රෞ්වියක ප්‍රතිරෝධකතාව පිළිබඳ කියල දෙකකුත් තියෙනවා. මේ මේ වගෙන අපිට අධ්‍යියනයක් මේ ගෙදි කරන්න පුළුවන්. ඊළඟට උස්නත්වය සමඟ ප්‍රතිරෝධයේ විචලනය. අපි බලන්නෝල මේකදී උස්නත්වය සමඟ ප්‍රතිරෝධය මොකද වෙඩි කියලා. උස්නත්වය වැඩි කරන්න වැඩි කරන්න ප්‍රතිරෝධය වැඩි වෙනවා ඇැබැ අපි දන්න උස්නත්වය අඩුකරන්න අඩු කරන්න ප්‍රතිරෝධය අඩුවීමකට ලක්කෙනවා මෙන්න මේවා ගැනත් අපි අවධානය යොමු කරන්න ඕනෑ. ඊලකට සුපිරි සන්නායකතාව. අපි බලන්න ඕන මේ සුපිරි සනායෙක්තාව කියන්නේ මොකද්ද කියලා. සුපිරිසන්නායකතාව කියන්න අපිට. ඉස්සර හැට ප්‍රයෝජනහොත් එෙන ඉතාහා වැදගත්දයක් ඒ කියනෙ ප්‍රඋෂණත්වය අඩුකරගන අද්දි සන්නායකයක ප්‍රතිරෝධය සනිකව බින්දුව වෙනවා. මෙන්න මේ ප්‍රතිරෝධය සනිකව බිදුව වී මහරහාපිට මේකේ ලොකු ආසියක් ගන්න පුළුවන්ගති මේක, ගැටලූදයෙන්න්න අපිට මේක ඉතා පහල උස්නත්වර තියෙන්නේ උස්නත්වලට ලඟාවීම පාසුර තමා තියන්නේ එහෙම උුණ අනන්ද මේක සාමාන්‍ය උස්නත්වේ තිබුණනම් ලෝකෙ ලොකු පෙරලියක් වෙන්න පුළුවන්. ඉතිං අපි මේ අප පිරිි මඳ අධ්‍යියනය තමයි මේයටතේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. බලමෝපි මේක ඊළඟට මොනාද තියන්නේ කියලා මේකෙද කියනවා ඊළඟට ප්‍රභවයක විද්‍යත් ගාමක බලය සහ අභ්‍යන්තර ප්‍රතිරෝධය අපි බලන්න මේක විද්‍යෝදත් ගාමක බලයයි අභ්‍යන්තර ප්‍රතිරෝධයයි මේ අපිට කොමද වැදගත් එන්නේ කිය බලමු. විද්‍යෝත් ගාමක බලය කියන්නේ අපි දන්නවා බැටරියක දෙපැත්තෙන් ගන්න පුලුවන් විභවේ. ඇත්තම මේක බැටරියක උපකරණයට සම්බන්ධ කරහම ලැබෙන විභවයක් තියෙනවා සම්බන්ධ කිරීමට පෙර විවෘත පරිපත තත්ත්ව යටතේ විභවයක් තියෙනවා. මෙන්න මේ අවස්ථා දෙක ගැන අපපි අවබෝධයක් තියෙන් ඕනෑ. ඊළඟට විද්‍යුත්ගාමක බලය විභවාන්තරය සහ අභ්‍යන්තර ප්‍රතිරෝධ දෙ මෙන්න මේකතමා වැදගත්වෙෙන්නේ මේවාතර සම්බන්ධතාව. අපිට වැදගත් මේ ඇත්තරම අපි දන්නවා බැටරියකෙන් අපි වෝඩ් දොළ හදුන්න්නට උපකරණයට වෝල්ඩ් දොළහම ලැබෙන්න්නේ නෑ අන්න ඒ හේතු අධ්‍යියනය අපි මේ කහරහා කරන්න වලාපුොරද්ද වෙනවා. ඊළඟට ශ්‍රේණි ගත සහ සමාන්තරගත ප්‍රතිරෝධ සහිත පරිපත ගැන අධ්‍යනය කරනවා තැන් අපි දන්නවා අපේ ගෙදර විදුලි උප කරන අපි සම්බන්ධ කරන්න තැනින් තැනට. බොහෝ දුරට සමාන්තර ගතව. ඉදි ඒ අපි දැනගන්නුන් ඒහෙම කරන්නේ වි එතකට සමාන්ත්‍ර ගතනං එක එක් කිෙනනාගෙන්දාාරාවන් බෙදිල යනවා. හැබැයි ශ්‍රේණි ගත සම්බන්ධයක් තිබුණොත් විභවය බෙදිලා යනවා. ඉදි මේ වගෙන අපි අධ්‍යයනය කරන්න තමා මේ ඉදිරියට බලාපුරොත්තු පෙන්න්නේ. අපි බලුමු ෙන ගීලඟ තදාවතුලින් අපිට මේ පිළිබඳ පලවෙනි මාතෘකාව යටතේ අධ්‍යයනය කරන්න පුළුවන්. වෙ මාතෘකා අපිට තියනවා විද්‍යියුද්ධාරාව. මන්දැන් ඔයගොල්ලට ටක් කරා විද්‍යුද්ධාරාව කියන්නේ ය මංක වලාකුළු ගැන වලාකුල්කන් දලා ආරෝපන එන එක අකුුණක් ඇති වෙනවා කිරවා. එතකොට මේ අකුණක් ඇතිවෙන්නන්නේ ආරෝපලය ගලා ඇහම නිසා. එතකොට අපි දැනගන්නු නෑ විද්‍යුත්ධාරාව කියන්නේ ආරෝපන ගලායාමේ සීක්‍රතාව. එතකොට අපිට දැන් අදහසනවා විද්‍යුද්ධාරාවයනු ලෝපන ගලායා මේ සීග්‍රතාව එනං අපිට මේක සමීකරණයකින් ගන්න පුළුවන් අයි සමානයි කිව් බෙදීම ටී මගින් එනම් අපිට එනවා අයි කියන්නේ විද්‍යධාරාව කිව් කියන්නේ ගලාගිය ආරෝපන ප්‍රමාණයටී කියන්නේ කාලය දැන් අපිට බලන්න අයි සමානයි කිව් බෙදීම ටීවලින්ඒ අයි කියන්නේ ධරාව ධාරාව මනින් අපි ඇම්පියරය කියන්නේ ඒ එකකේ භාවිත කරවා ඊළඟට අපිට මිලිය ඇම්පියර් භාවිතා කරන්න පුළුවන් මයි කෝපියර් භාවිත කරන්න පුළුවන්. ඊළඟට ආරෝපනය අපි කූලෝොම්වලින් එක සීවලින් සංකේතවත් කරනවා කාලය තත්පරවලින් භාවිතා කරනවා. හැබැයි අපි භාවිතා කරන්නේ ගැටලුවල දීමෙන්න මේ සම්මතඒකක හැකි තරම් භාවිතා කරන්න මොකද අපිට පිළිතුරු බලාපොරොත් වෙන්නේ සම්මත ඒකක වලින්. ගොඩි දැ දැනගන්නව මේ තුදනගේ සම්බන්ධය තමාම අයි සමානයි කිව් බෙදීම ට මේක අපිට ඒ දත්ත තුනෙෙන් දත්ත දෙකක් දී රතව දත්වයක් සොයන්න ගොඩක් දුරට ගැටලෝල තියෙන්න්න පුළුවන්. අපි බලමු උදාහරණයකට යන්න ඉළඟට බලන්න උදාහරණය සන්නායකයක හරස්කඩක් හරහා දහයයි මිඩියඇම්පියර් ධරාවක් තත්වර තියක් තුළගලාගිය විට ගමන් කළ ආරෝපන ප්‍රමාණය සොයන්න කියනවා. තැම් බලන්න මෙතනදී අපිට අයි සමානයි කිව්බෙදීම ටීකෙන සමීකරන යොදදාගන්න පුුවන් හැබැ අපි දැනගන්නවු දීලා ය දත්තම නාද කියලා. බලන්න මේකැ අපට දීලා තියෙනවා මිලියඇම්පියර් දහයයි. මිලිය ඇම්පියර් කියන්න අපට දීලා තියෙන්නේ අයි දීලා තියෙනෝ මෙතන. තත්වර තිහයි. තත්වර තිහයි කියැන්න අපට ටී දීලා තියනෝ මෙිතන. ගාලාගිය ආරෝපන ප්‍රමාණය වෙන්න එතකොට අයි සමානයි කිව් බෙදීමටී අපට කිව් තනිකර ගත්ත හම අයි වතාවක්ී වලින් ලැබෙනවා අයි වලාගේ අපිට එනවා යි දහයයි මිලි ඇම්පියර් කාලය තත්වර තිහයි. එතකොට මේක ආදේශක කර හම අපිට මිලි ඇම්පියර් කියන එක ඇම්පියර් කරන්න දහයි රින තුනෙන් උුණ කරන්න ඕන. මොකද ඇම්පියරයක් කියන්න මිලි ඇම්පියර් දාහ. ි රන්න දහම්පෙදන්න ො නිසා දහහිරන තුළෙන් ගුණ කරනවා ඊළඟට මෙතන කාලයාපී තත්පරවලින්ම තියෙනවා අඇතකොට අපි එෙනවා කූලෝම් දසම තුනක ආරෝපනයක් ගමන් කරලා තියෙනයි කියලා. අපි බලමු ඊළඟට ඊළඟ අදාව තුලින් මොකක්ද කියවෙන්නේ කියලා. මේක මනින්න භාවිතා කරමද ධරාව මැනීමට අපි ඇමීටරේ භාවිත කරමද ඇමීටරයක රූපසට හනක් තියෙනවාට විද්‍යාරය තුළ මේ ඇමීටරේ සහ මල්ටිමීටරේ කියන එක භාවිත කරන්න පුළුවන් මල්ටිමීට්‍රය ගත්හම එක තුළ මේ උපකරන කිහි පේම සම්බන්ධයෙනවා. මොකද එකක් වෝල්ට් මීටරේ ඕමී ඇමීටරේ හිට අමතර තවත් ධාරිතාවමයින්න පුළුවන්ඒ සෑම උපරණයක් මල්ටිමීටරේ තුළ අන්තර්ගත වෙනවා. එතකොටාට ඇමීටරේට අදාල සවිේචයේ භාවිත කරලා මීටරයක් විදිහට මල්ටිමීට්‍රරය දාගන්න පුළුවන්. හෙතකොටා අපි දන්නවා ඇමීටරය පරිපතයකට, ශ්‍රේණිගතව තමා සම්බන්ධ කරන්න හොඳර බලන්න ඇමීටරය පරිපතයකට ශ්‍රේණිගතව සම්බන්ධ කරනවාන ඇමීටරයෙන් එන ධාරාව ඇවිල්ලාන්න ඇමීටරය හරහා ගිහින්. මෙන්න මේ උපකරණය හරහා යන්න ඕනේ දැම් බලන්න බැට්‍රියෙන් ධාරාව වෙනවා බැට්‍රියෙන් එන ධාරාව මෙහෙට එනවා ඇවිල් මෙන්න මෙතනින් ඇමීටරයට ඇතුල් වෙලා ඇමීටරය හරහා ගිහින්. ඇත යන්න ඕනේ උපකරන රහයිතකොට මයි අපට ධාරාව මැනගන්න පුළුවන්ගන්නේ ගැන්න මේ උපකරනය හරහා යන සම්පූර්ණ ධාරාව ඇමීටරය හරහා යා යුතුයි හැබැයි එතකොට ඇමීටරේ ප්‍රතිරෝධය අවම විනාකාරයට හදාගන්න ඕන ඇමීටය මොකද මේ සියලූම දාරාව ඇමීටරය හරහා ගමන් කරන නිසා එ අපිත් නකතියාගන්න ශ්‍රේණි ගතයකයේදීඒ පරිපතිත් එක් ශ්‍රේණ ග්‍රේණ තව සම්න්ධන ටේ දරාව ඇමීටරය හරහා ම්පූර්ණයෙන්ම ගමන් කිරීමකට ලක් වෙනවා. අපි බලමු එතකොට ඊළඟ සයිඩ් එකෙන් මොකක්ද කියවෙන්නේ කියලා මෙතන අපිට විභවා අන්තරය ගන්න පුළුවන් විභවාන්තරය කියන්නේ මොකද කියලාවෙට බලන්න ඕනේ. නැම් බලන්න ලක්ෂ දෙකත් අතර ඒකක ධනා ආරෝපනයක් ගෙනයාමේදී කරන කාර්රි ප්‍රමාණය එම ලක්ස දෙක අතර විභව අන්තරයයි. බලන්න විබව අන්තරය කියනකට දැන් අපිට අදහස ලක්ස දෙකක් අතර ඒකක ධන ආරෝපනයක් ගෙන යාමේදී කරන කාර්ය ප්‍රමාණය එම ලක්ස දෙක අතර විභව අන්තර යයි මේ අදහස ඔළුවට ගන්න එ ගැන නආරෝප ලක්ෂ දෙකක් අතර ගෙන අද්දී කෙරෙන කාර්ය ප්‍රමාණය තමා පි ගන්නේ රෝප විභවන්තරය කියලා. එතකොට අපිට මේ විභවන්තරය නිසා තම ඇත්තටම ටැක්කියක හල තියෙනවතුර පහලට ගලා එන්නෙත් මේ විභවන්තරයයක් එතන තියෙන්නේ ගුරුත්වේ නිසා ඇතිවෙන විභවන්තරය එනම් ආරෝපන ගමන් කරන්න තිෙන්න්න ඕනෑ විද්‍යුත් විභවන්තරයක් එතකොට මේ විභවන්තරය මනින් අපි වෝල්ඩ කියන ඒ එකකේ භාවිතා කරනවා. මේ සඳහා අපි වෝල්් මීටරය භාවිතා කිරීමකුත් කරනවා. වෝ නීටරය විභවන්තරය මැනීමට භාවිතා ගරද්දි ඒක පරිපතයට සමාන්තර ගතවතමා සම්බන්ධ කරන්න අපි ඊළඟට බල මේ කොහොමද තියෙන්න්නේ කියලා. බලන්න වෝල්ඩ් මීටරේ තියෙනවා මේක සමාන්තර ගතවතමා සම්බන්ධ කරන්න එකකට ෝල්ඩ් මීටරය පරිපතයට ගෙනල් අපි සම්බන්ධ කරන්න බලන්න දැ ඇමීටරය න අපි ගව පරිපතය හරහා යුතුයි. හැබයි වෝල්ඩ මීටරේ කියන්නේ උපකරණයක දෙපැත්තේ විභවය මයින්න. එහෙනම් අපි වෝඩ් මීටරය අග්‍ර දෙකකිින් මේ දෙපැත්තේ වෙනසක් මනි නිසා. මේ වෙන තමා ඉන්න හම් මේ දෙක අපපිය අරංගින් දෙපැත්තර තමාසයි සවිකරන්න මෙතකට දෙපැත්තේ වෙනසක් දැන් අරකෙදමෙන්නේ හරහා යන දාරවෙතකට මෙයා හරහත්තයක ගයා මරි හැබැයිද මෙතන මනිින්න්නේ මෙයාගේ දෙපැත්ත වෙනක් නිසා වෝඩ් මීටරයේ දෙපැත්තට සවිකරමවා මෙහෙම සමාන්තර ගතව. එතකට අපි දැනගන්න ඕන ඇමීටරය සම්බන්ධ කරන්නේ ශ්‍රේණිගත්තව වෝඩ් මීටරය සම්බන්ධ කරන්නේ සමාන්තර ගතව. ඊළඟ හදාව තුලින් අපිට එනවා දදුලි උපකරන නරැත්තු කිරීම යටති මේකේ ඕම් නියමය. ඕම් නියමය ගන්න පුළුවන් අපිට උස්නත්වය හා වෙනත් බෞතික තත්ත්වයන් නියතව පවතින විට. තන්නායකයක් තුළින් ගලන විද්‍යුද්ධාරාව එහි දෙකෙලවර අතර පවතින විබව අන්තරයට අනුලෝමව සමානු පාතික වේගෙනවා. දැම් බලන්න අපි දන්නවා කිසියම් ලෝහ ද්‍රෞ්්‍යියකට විභවය දුන්නහම එයා හරහා ධාරාවක් ගමන් කරනවා. හැබැයි මේ ගමන් කරන දාහරාව. විභවයට අනුලෝමව සමානුපාතිකලුවේ කියන්නේ. විභවය වැඩිකරොත් දදාරා වැඩි වන සන්නායකක දෙ පැත්තේ විභවය වැඩිකරොත් මේ දෙප පැත්තේ ගලන ධාරාව වැඩි වෙනවා. විභවය අඩුකරොත් ගලන ධාරාව අඩුවෙනවා. එහෙනම් අපි දැනගන්න ඕනෑ. මේ විභවයතුළ විභවය සහ ධාරාවත්තර සම්බන්ධයතින මේක අනුලෝම සම අනුපාතයි මේක තමා. නියය කියවෙන් හැබැයි අපිට මේ වී සමාන් හමානු පාතිකයි අයි කියන එක සමානයි නියතයක් වතාවක් අයි කියලා කියන්න පුළුවන්. මේ නියතයා පි ආර් කියලා හඳුන්නුනවා. ඒං අපි වී සමානයි නියතයක් වතාවක්කයි මේ නියතය තමා අපි ආර් කියලා හඳුන්වන්නේ මේක ප්‍රතිරෝධය විදියට හඳුන්නනවා අපි මේ සමීකරණය මතකතියාගන්න පහතුවට වී සමානයි අයිආර් කියලා හඳුන්වන්න පුළුවන්. හැබැයි මේක අපි අයි සමානයි වීබෙදීම අයි සමානයි එකයට ආර්වතාවක් වීකීන සමීකරණයත් භාවිතගනයන් මේක අපි හදා ගන්නවා වෙන්න මේ විදිහට මේක අනුව ප්‍රස්ථාරය ඇඳ ගන්නත් පුළුවන් අපිට අපි බලමු කොහොමඳද මේ ප්‍රස්ථාරය ඇඳ ගන්න කියලා මේකෙති බලන්න අපට එනවා වී සමානයි අයියාර් කියලා ඒක ප්‍රස්ථාරයයි අයි සමානයි එකයට ආර්වතාවක් වී කියන එකයි ලැබෙනවා. දැම් බලන්න මෙතන ඇඳලා තියෙන්නේෙ ධාරාවට එරෙහිව ධාරාවට එරෙහිව තමා විභවය. එකැන්නේ ධාරාවට එරෙහිව විභවේ නං එක්‍ෂේ ධාරාව ව්‍යක්ෂේ විභවේ. එන ධාරාවට එරෙහිව විභවේ ප්‍රස්ථාර ගත කර හම් මේකේ අනු ක්‍රමණය ලැබෙන්න්නේ අපිට ආර් කියල ඒ කියන්නේ ප්‍රතිරෝධේ හෙනම් ධාරාවට එරෙහිව විබවේ ප්‍රස්ථාරගතකරොත් ප්‍රස්ථාරයේ අනුක්‍රමණය නැත් තම්මේ බෑහුම මගින් ලැබෙන් අපිට කෙලින්ම ප්‍රතිලෝධය. හැබැයි අපිට මෙන්න මේක ඊළඟ තියෙනවා මේ ප්‍රස්ථාය විභවයට එරෙහිව ධාරාව ප්‍රස්ථාරකොත් අපිට එක්ෂෑම එකේද කොහොම ඒද කියන්නව අපි ඒ අදාලදේට අන හැ ගහෙන්නු මොක ද මේ කවෝධ කරගත් තම අපට සිදු ගැඩලුවන්නේ හරියට පුත්‍රේලිය ගන්න පුළන්. අපිට විභවයට එරෙහිව ධාරාව ප්‍රස්ථාරගත කරලා තිබුණොත් අපි දැනගන්න ඕන එහෙනම් මේ අයි සමානයි එකයට ආර් වතාවක් ව. මෙයාගේ අනුක්‍රමණයෙන් ලැබෙන්නේ ප්‍රතිරෝධය නෙමයි ප්‍රතිරෝධයේ පරස් පරය එහම් අපිට දැන් අනුක්‍රමණය ලැබිලා තියෙනවා එක යට ආර් කියන්න මේක අයි බෙදීම වී. අනුක්‍රමණය අපි මේක එම්වලින්ක් ගන්න පුළුවන්. එහෙනම් අපිට මේකෙද ලැබෙන්නේ එ සමානයි එකයට ආ හෝන්න්නන් අපිට මේ ආ සමානයි එක යට එම් කියලා හදාගන්න පුළුවන් ආ සමානයි එකයට එම් කියලා මේ හදාගන්න පුළ ඇතවට ප්‍රතිරෝධය කියන්න අනුක්‍රමණය පරස්පරය කියලා ගන්න පුළුවන් අපිට. අපි බලමු ඊළඟ කදාව තුලට යද්දි මේකේ උදාහරණයක් අරන්තියනවා මෙන්න මේ ප්‍රස්ථාරය දීලතියෙනවා මේ ප්‍රස්ථාරය දීලා තියෙන්නේ විභවයට එරෙහිව දරාව දැම් බලන්න අපි විභවයට එරෙහිව ධාරාව ප්‍රස්ථරය ගත්තොත් එම අපිට සම්බන්ධ කරගන්න වෙන්නේ මෙන්න මේ සමීකරණය තම ප්‍රස්ථාරය තම ගන්නවි ඒ එකට දාල සමීකරනත් එක් අපි ගැටලුවට යොමු වෙන්න පුළුව. බලන්න ප්‍රස්ථාරයේ අනුක්‍රමණය, ප්‍රස්ථාරයක අනුක්‍රමය හොයන්නම් අපි කණ්ඩාංක දෙකක් මා කර ගන්න ඕන මෙන්න මෙතන දුරම කණ්ඩාංක දෙක මාක් කරගම් පලවෙනිියකක් මාක් කරන්න මුලින් මුලින් තියෙන්නේ දොලහා ඊළඟට දාසයට. එකයි දසම හය තියෙන්නේ එකයි දසම හය. ඊළඟ කණ්ඩාංකය වෙන්නේ තුනේ දසම හතර කියන කණ්ඩාංකය. මෙන්න මේ කණ්ඩාංක දෙක තමා අපි මේකෙදී මාක්කරන්නේ මොද ගන්න ඕන පුළුවන් තරම් ප්‍රස්ථාරයක දුරම කණ්ඩාංක මක්කරගන්න මේක තමා අපි ගන්න පුුවන් නිවැරැදදිම විසඳ ගැල් ලංඟ ප්‍රස්ථාර දෙකක් ගත්තොත් මේකේ වැර දීමෙන්න්න පුළුවන් හිඳද හැකි තරම් ප්‍රස්ථාරයක දුරම කණ්ඩාංක භාවිත කරන්න. ඊඟට අපිට මේකෙදැන් අනුක්‍රමණය හොයන්න ගිහාම හෙම් අපි දන්නවා කනුක්‍රමණය කියන්නේ වයි අක්ෂේ කණ්ඩාංකවල වෙනස එක්සක්ෂේ කණ්ඩාංකවල වෙන සෙම්බෙද පුහමතමා අපිටි මේක ලැබෙන්නේ. ඒ අරන්තියනවා එකයි දසමහයෙන් අඩු කරලා තියෙනවා දස මහතර වයි අක්සේ කණ්ඩාංක දෙක අඩු කරලා තියෙනවා බලන්න වයි අක්සේ කණ්ඩාංක දෙක අඩු කරලා තියෙනවා ඊටාමතරව දොළ හබෙදීව තුන එක්සක් සේ කණ්ඩාංක දෙක අඩු කරලා තියෙනවා. කණ්ඩංක කඩු කරලා අපිට ලබෙන පිළිතුර එකයිදසම්බේදදි දෙක ෙදීම නමය ඒ කියන්නේ දෙක බෙදීම පහලවක් විදිහට මේක ලැබෙනයි ගැන් ප්‍රස්ථාරයක අනුක්‍රමණය අපිට මේ ප්‍රස්ථාරයේ එම් තමාම ලැබිලා තියෙන්න්නේ. එහෙනම් අපි දැම් බලන්න ඕන ප්‍රස්ථාරයේ අනුක්‍රමණය හෙව්වා. ඊළඟට හැබැයි අනුක්‍රමණයෙන් ප්‍රතිරෝධය ගන්නං අපිට මොකද වෙන්න ඕන ප්‍රතිරෝධයනම් එක්කයියට ආර් සමානයි එම් කියන මෙන්න මේ සම්බන්ධයට අන්නඕන අපි. ඒ සබන්ධය තුළින් තමා අපිට මේක ලැබෙන්න්නේ එහෙනම් අපි බලන්න ඕන දැන් මේ කොහොමද වෙන්නේ ආර් සමානයි එකයට ආර් සමානයි එම්මං අපිට එම් සමානයි කිය ගන්න නම් අපි ආර් සමානයි එකයට එම් විදිහයට ලැබෙන්නේ ආ සමානයි එකයට එම් අපිට එම් ලැබනාා පහළවෙෙන් දෙකයි එහෙනම් ආර් කියන්නේ පහළව බෙදීම දෙකක් විදිර ගන්න පුළුවන් හතයි දසම යි ඕවම් කියල ලබෙනවා හෙනම් අප මේකදී ප්‍රතිරෝධය එකයි හතයි දසම පහක් විදියට අපිට ලබාගන්න පුළුවන්ක අනුක්‍රමණය භාවිතා කරලා. ඊළඟට අපිට පුළුවන් වී සමානයි අයියාර්වලට යන්න අපිට මේක හරහා යන ධාරාව හොයන් මොද ඊළඟ ප්‍රශ්නිතියන්නේෙ බලන්න ඊට කලින්තියෙනවා අපිට මෙම ප්‍රතිරෝධයට ඇමීටරයක් හා වෝල් මීටරයක් සම්බන්ධ කරන ආකාරය. බලන්න ඇමීතරයයි වෝල් මී කොහොමද. ඇමීතරය හරහා යන්න ඕනැකිව්වා උපකරණය හරහා යන ධරාව. ඇමීටරයහෙනම් හයිකරන්න ඕන මෙහමතරේ නිගතරේ ඇමීතරය හරහා ය ධරාව උපකරණය හරහා න. හැබයි වෝල්ඩ ීට්‍ර හහිකරන්න ඕනක පකරණය දෙපැත්තට. එතකොට මේ සේක සමාන්ත්‍රගත. එතකොට මේ ආකාරයට අපිට ඒ රූප සටහන මා කරගන්න. ළුවන් ඊළඟට අපි බලන්න ඕනේ මෙම පරිපතට වෝල්ඩ් තිහක් ලබා දුන්විට ධාරාව හොයන්න කියන එක. බලන්න මේකට වෝල් තිහක් දුන්නහම් මොකද වෙන්නේ කියලා දැම් පරිපතේ ප්‍රතිරෝධය අපිටාව හතයි දසම පහයි. අපි දන්නවා මේකට දෙනවලු තිහයිෝල්් වීවලට තිහක් දෙනවල් හෝල්ට එතකොට අපිට හොයන්න කියන්නේ පරිපතය තුළ ධරාව අයි සමානයි. ව බෙදී මාර්ග කියලා අපිට ගන්න පුළුවන් එතකොට තිහ බෙදීම හතයිද සම්පහයි කියන්න ඇම්පියර් හතරක් විදිහෙන මේක තුළ යන දරාව පිට ගලනය කරගන්න පුළුවන්. ඊළඟට බලන්න අපිට සන්නනායකයක ප්‍රතිරෝධය කෙරෙහි බලපාන සාධක තමා අපිට මේක යටත කතා කරන්න තියෙන්නේ අපි දන්නවා අපි මාර්ගයක යන්න ගත්තහම අපට මාර්ගයේ ගොඩාක් දුරනං අපිට යන්නා අපහසුයි. ගන්න ගතවන කාලයක්ත් එක්ක බලත්ම දුරයන්න අපහසුයි. ළඟ නංමාර්ගය අපිට ඉක්මණගේ අදාළ තැන්ට ළඟා වෙන්න පුළුව මොක දුර අද්දි බාධක පසු කරන්න තියන ප්‍රමාණය වැඩි ඒ හිද ගමන් එහ කියන්නේ සන්න ආයකයත් මෙහෙම තමා දිග වැඩි වුණොත් ආරෝපටයට ගමන් කරන්න තියෙන හැකියාව අඩු ඒ ගැන් ප්‍රතිරෝධය බාධ වැඩිය කියන්නේ ප්‍රතිරෝධය කියනේ මොකද වෙන්නේ. එල් එක් සමානු පාතික වෙනවා. ආර්ෙක්ක සමානුපාතිකයි සන්නායකයේ තිග. ඊළඟට බලනවා සන්නායකේ හරස්කඩවර්ග පලය. ආර්ෙක්ක සමානුපාතිකයි එකයට ඒ කෙලයි නො බලන්නේ එකට හේතුව අපිට මාර්ගයක් ගත්තාම ඉතා පලල මාර්ගයක් නං යන්න ලේසි මාර්ගය පලල වැඩී නම් අපිට මේක ඉක්මනින් මාරුුවන්න පුළුවන් එතකොට අපි දන්නවා මේකේ ගමන් කරන්න බාධාව අඩු එෙනම් මාර්ගය හිීනිවුණු අපට ගමන් කරන්න බාධාව වැඩි කියන්නේ වර්ගඵලය අඩුුවවෙද්ද ප්‍රතිරෝධය වැඩි වෙනවා ප්‍රතිරෝය අඩුවෙන්න නම් වර්ගපලය වැඩි කරන්න වර්ග පඵලය වැඩිකරොත් ප්‍රතිරෝධය අඩුවෙන එක මුොදර ර්ග වර්ගපලයේ වැඩිකරොත් ප්‍රතිරෝධය අඩුුවෙනවා මේ දෙන්න අතරතියෙන්නේ ප්‍රතිලෝම සමාන්පාතයක් එක සාධකයක් වැඩිකරදදි අනිත්සාධක අඩුවෙනවා. එහෙෙනම් මේ අතර දන ග එකක් වැඩිග වැඩි එක සාදකයක් වැඩිගරද අනිසාද දෙක ැඩුුවෙනවා මෙ හම සම්බන්ධිකට අපි ගෙනවා ප්‍රති ලෝම සමානුපාතියක් එතකොට අපිදිනවා ආර් සමා සමානුපාතික වෙනවා ඇයට එකයට හිට මේ දෙන්නා එකට සම්බන්ධ කරලා අපි ගන්නවා ආර් සමානයි රෝ එල් බෙදීම ඒ කියන සම්බන්ධය. දැම් බලන්න අපිට ලැබෙනවා ආර් සමානයි රෝ එල් බෙදීම ඒ කියන එක එතකොට එනම් අපිට එවා ප්‍රතිරෝධය සමාන සම්. ඒ ගැන සමානවෙනවා මෙන්න මේ රෝක කියන්න අපි කියනවා ප්‍රතිරෝධකතාව. මේකට කිය මේක ඒ නිෂ්පාදනය කරන ලෝහය සතු නියතයක්. හඹවලට රෝ එකාගයක්, ඇලුමීනියම් වලට රෝ එකකාාගයක් අපට ඒ විදියට මේක ලෝහයෙන් ලෝහයට වෙනස් වෙනවා. රෝ කියන සාධකය. අපිට බලමු ඊළඟට අපිිය. ්‍රතිෝධය රදාාවතිෙන් තව සාධකයක් තමා උස්නත්වේ උු නත්ව්‍යවත්ත එක්ක ප්‍රතිරෝධය රඳදාා පවතින්නේෙ කොහොඳද කියලලා බලමු ඒකට අපිට සමයකරණයක් තියෙනවා ආථීට සමානයි ආනෝට් පතාවක් එක දන්න ඇට. බලන්න මේකෙදී ආර්ත් නෝට් කියන්නේ සෙල්සිිය සංසක බිඳුවේ ප්‍රතිරෝධී මේවා හොඳයට මතකතියාගන්න ආනෝ් කියල දෙන්න අනිවාරයෙන් බිඳුවේ ප්‍රතිරෝධය දැනගන්නම ඕන අපි. ඉළඟට ආර්ථීට කියන්නේ. සන්සක තීටවලදී ප්‍රතිරෝධය. ඊළඟට අපිට ඇල්හ කියන්නේ ප්‍රතිරෝධය උනත්ව සංගුණකය ඊළඟට තීට කියන්නේ උස්නත්වය. එතකට අපි දැනගන්න ඕනෑ මෙන්න මේ සම්බන්ධ තාටික සම්බන්ධ වෙන ප්‍රස්ථාරය තමයි මේ තියෙන මේ අපිට එන්න මොකක්ද වයි සමානයි එමක් දනසිී ආකාරය ප්‍රස්ථාරයක් මෙතන තියෙන්න්නේ ඔන්න මේ අපිට සුළු කරලා හදාගන්න පුළුවන් ආථීට සමානයි Rනෝ් රතාව Rනෝ් දන්න Rනෝපතට කියලත් මේක හදාගන්න පුළුවන් එතකොට මේක අපිට මේක සී වෙන වයි සමාන එෙක් න ස ආකාර ගත් හම මේක එම විදිහයට ගරගෙන මේක වයි සමාන එක් දන ස ආකාරය ප්‍රස්ථාරය වෙන්න මේක තමා මේ Rනෝට් කියන්න එතකොට Cී තමයි මේක Rනෝ් කියලා ගන්න වෙන්න එමක් දන සී ආකාරය ප්‍රස්ථාරයක. පලමු ඒ සම්බන්ධයෙන් ගැටලු විසඳදන්න තියෙනනවා කීපයක් අපි අරගෙන බලමු මේකේ පලවෙනි උදාහරණයක් අපිට ගන්න පුළුවන් සන්නයකයක උස්නත්වයමඟ ප්‍රතිරෝධ විචලනය පහත දැක්වේ. පලන්න මේකේ උස්නත්වය සමඟ ප්‍රතිරෝධය කොහොමද විචලනය වෙන්න කියලාකේ. මුලින් අපි මෙන්න මේ හොඳට පැහදිි කණ්ඩාන් ඳුනගන්න පුුව න්න ෝන ැ බල උස්නත්වය වැඩිගර්දදි ප්‍රතිරෝධය වැඩි වෙනවා මෙන්න මෙතන අපිට පැහදිලි කණ්ඩාංග දෙකක් ලැබෙනවා මෙතනයි මෙතනයි. මෙතන අපිට ලැබෙනවා එක්සොල බින් දුව වෙද්දි වයිවල යි මෙතන ලැබෙනවා එක්සල නම සය වෙද්දී කැනුෂනත්වය නම සිය වෙද්දී හාර සය පණහක් කියලා ලැබෙන පැහැදිරි කණ්ඩාංක දෙකුත් ලැබෙනවා අපි බල මේක ගැටලුවකු හොඳ යෙන්නේ කියලා අපෙන් කෙලින් මහනු සේල්සිය සසක බින්දුවේ ප්‍රතිරෝදේස්යන් ාහි ොයවාගේ සරල ප්‍ර්නහනෝ හැයි ලමයිට ියයා ගන්න බෑ ලම හිතන්න ලොකු ඉදිහට එහින් ද එහෙම හිතන්න එපා ස්තාසරල ප්‍රශ්න හිටන් ම මේක මේ ප්‍රස්ථාරය දැක්කාම අපට පේෙන් ඕන. සෙල්සිියස් සංසක බිින්දුවේදී ප්‍රතිරෝධය සයි. ඒක තමයි එෙලිම් ආනෝඩ් ප්‍රස්ථාරයෙන් අරන්ලියන්න තියෙන්නේ. ඊලකට සෙල්සිියය සංසක නමසීයේදි ප්‍රතිරෝධය යනවා නමසීයේදදි ප්‍රතිරෝධය හාරසිය පණහයි. ඊලඟට ප්‍රතිරෝධය ප්‍රතිරෝධය උසනත්ව සංගුණක ඒ කියන්න අපිට ගණනය කරන්න කියන්නේ ඇල්ා එල්ා ගණය කරන්න අපි ඕන දත්ත දන්නවා අපි දැන් බිඳුවේ ප්‍රතිරෝදය දන්නව නමසී ප්‍රතිරෝදය දන්නවා අපිහ නම් එක මොකොද කරන්නේ. මෙන්න මේ? ආර්ථීට අපි කලින් ගත්තා ආර්ථීට සමානයි ආනෝ් වතාවක් එක දන ඇල්පතීට ආර්ථීට අපි දන්නානේද නමසීය උස්නත්වේ ප්‍රතිරෝධය කියද. ආරසිය පණහයි. එහෙනම් ආර්නෝට් බිදුවේ ප්‍රතිරෝධය කියද බිදුවේ ප්‍රතිරෝධය සීයයි. ඊට පස්සෙ එහෙනම් අපි මෙතෙන්ට නමසී ආදේශකරොත් මෙතෙන්ට බිඳුවේ ප්‍රතිරෝධය ආදේශ වෙනවා නමසීයේදදි ප්‍රතිරෝධය අපි දන්නවා ආරසිය. එතකොට අපිට ඇල්ෆයිනවා තිස් පහ බෙදීම නමදාහක් කියලා අපිට මේක ඇල් පවල ඒකෙයක් මතක තියන්න කෙල්ලිනයට කියලා ලබෙනවා හොඳට මේ ප්‍රස්ථාරය තුළින් බලාගන්න ඊළඟට මේ ප්‍රශ්නය තුළ තියෙනවා මෙම සන්නායකයට නියත විභවයාඒගැන්නේ විභවය වෙනස්ක අත් ඊළඟට ඊට කලින් තියෙනවා සෙල්සිියස් සංසක තුන්සීයේදී ප්‍රතිරෝධය සොයන්න කියලා. එනැදි දශරන්නන සේල්සිිය සංසක තුන් සසියේදදි ප්‍රතිරෝදය ගන්න අපි තීට තුන් සීය වෙද්දිී අපි හොයන්න ඕන මේක තමා තුන්සිීය එනං ඒක තුන්සීය වෙෙද්දිී ඇල්ෆා දන්නවා සෙල්සිියස් සංසක බිින්දුවේ උසනත්තය දන්නවා හෙන අපිට තුන්සයේ ප්‍රතිරෝධය කෙලිම්ම සමීකරනයට ආදේශ කරලා ලබාගන්න පුළුවන්. ඊලකට අපිට කියනවා වෙන්න මෙතනදී. ලඟ ප්‍රශ්නයතුළ බලන්න මෙම සන්නායකයට නියත විභවයක් ලබාදුන්විට බින්දුව හා නමසීයේදී ධාරාවහා ෂමතාවට කුමක් සිදුවේද. බලන්න ධාරාවහා ෂමතාව. දැන් අපි ධාරාවටයි ශමතාවට කුමක්දෙනිලරන්න හැබැ ෂමතතා සමීකරන ඉදිරියේ දිගෙන ගන්න පිෙකගම් බලමු ශමතාවයට සමීකරණයක් තියෙනවා. පී සමානයි වී වර්ගබෙදී මාර් කියලා. ලන්න ශමතාවය ප කියන්න ශමතාවය ව කියන්නවිභවය R කියන්නේ ප්‍රතිරෝධය හැබැයි අපේ වී නියතයක් V වෙනස් වෙන්න නෑ එහෙනම් අපි R කියන එක තමා අපි වෙනස් කරන්න R කියන එක වෙනස්කරොත් ඒ අනුව ප වෙනස් වෙනවා එහෙනම් බලන්න උස්නත්වය වැඩි කරන්න වැඩි කරන්න ප්‍රතිරෝධයක්මොකද වෙන්න හලලාන उसනත්වය වැඩිරද්ධි ප්‍රතිරෝධයක් හලෙන නම් දෙකම ඉහෙළලනවා කියන්නේ අපි දන්නවා ප්‍රතිරෝධය ඉහල යනවා න මෙතන හරය තියෙන සාධකය ඉහල යනවා එන යම් සංකියාවක හරය ලොකු වෙන්න ලොකු වෙන්න අනිත් සංක්‍යාවට නාගම පහලයනවා. එනම් හරය ලොකු වෙද්දි මේ සම්පූර්ණ වටිනාගම පහල යනවා කියන්නේ ප්‍රතිරෝධය ඉහල යනකොට ශමතාවය පහල බහිනවා. එද ගොඩ අපිට ගන්න පුළුවන් සන්නයකයක උස්නත්වය ඉහලයද්දී එයාගේ ප්‍රතිරෝධය ඉහලයනවා මේ ඉහලයාම තුළ ශ්‍රමතාවය පහල යනවා. ශ්‍රමතාවේ පහලයවා ඒ විදිහයටටම අපට ධාරාවත් බලන්න පුළුවන් අයි සමානයිී නැත්තම් වී සමානයි අයි ආ රාදේශ කරනයකින් අයි සමානයි. වීබෙදීම ආර්ථගිහින් අපිට මොකදවෙන්න මෙතනත් විභවය නියතයක් මේක වෙනස් එන්නේ නෑ නියතයක්. ආර් වැඩි වෙනකොට ධාරාව අඩ වෙනවා එහෙනම් අපිට මතකතියාගන්න උස්නත්වය වැඩිකරද්දිී ප්‍රතිරෝධය ඉහල යනවා ප්‍රතිරෝධය ඉහලයද්දී. ධාරාව පහල යනවා ඒවාගේම ක්ෂමතාවයක් පහළ යෑමකට ලක් වෙනවා. ඊළඟට බලන්න අපි සුපිරිසන්නායක මේ සුපිරි සන්නායක කියන්න අපි දැන් කලින් කතා කරහා උස්නත්වය ඉහල යන විට ප්‍රතිරෝදය මොකද දෙවෙන්නටිකෙන්ටික උස්නත්වය ඉහල යනකොට ප්‍රතිරෝධය ඉහ යනවා එහෙනම් අපි දැනගන්න ඕනේ උස්නත්වය අඩු කරනකොට ප්‍රතිරෝධයට මොකද වෙන්නේ කියලා. හෙනම් අපි බලාගෙන යනවදැන්. උස්නත්වය වැඩි කරගෙන වැඩිකරගෙන ය අද්දි ප්‍රතිරෝධය වැඩි වේගෙන වේගෙන යනවා අනි පැත්තිෙන් උස්නත්වය අඩුකරගෙන කරගෙන නම් හැබැයි බිින්දුව ඩත් වඩා ඉහා පහලවලට අඩු කරනවා. ගොඩාක් අඩුකරගෙන යද්ධිමයාගේ මොකද වෙන්නේ. උස්නත්වය ගොඩාක් අඩුකරදදිි කිසියම් නිශ්චිත උස්නත්වයකට එද්දී. ප්‍රතිරෝධය සනිකව බිඳූ වෙනවා. මෙන්න මේ ප්‍රතිරෝධය ස සුන්්‍ය වෙන අවස්ථාවට කියනවා අපි මෙන්න මේ සුපිරි සන්නායක තාව කියලා හඳුන්න වවා ඇත වොට අපි සුපිරි සන්නායකතාව කියන්නේ ප්‍රතිරෝධය සනිකව බින්ඳුව වෙන හැබැයි මේක වෙන්න ඉතා පහලෝසුනැත්තවල අපිට මේ ඉතා පහලෝස් නත්ව ලබාගැනීමට පහසු නිසා මේක ලෝකයේ තාම භාවිතයට යොමු වීම අවම මට්ට මේ තියන ගැන ොදා ගැනීමට ඉතාමා පහසුවීමේක. ඉ මේක අපිට ඉතාම වැදගත් ප්‍රතිරෝධය සුන්්‍ය වෙනවයි කියන්නේ ධාරාවට බාධාව ඉතාම අවමයි. එතකොට අපිට මේකෙද වැදගත්කම තමයි ධාරාවට බාධාවන්න හැයි කියන්නේ. මේක තුළ ධාරෝපනයක් ගමන් කරන්න ගත් ඔත් දිගින් දිගටම පව තිනවයි කියනගේ කියන්න ප්‍රතිරෝධය බින්දෝ වෙනවයි කියන්නේ අපට ඉතා විශල චත්තියක් මේක තුළ ගෙනියන්න පුළුවන් ගබඩා කරගන්න පුළුවන් කියා දහස අපිට මෙතනදී. ටහන් කරන්න පුළුවන්. බලමු මේකේ භාවිත කිහිපයකට අපි ඉදිරියේ දයනවා බලන්න සුපිරි සන්නායක සතු ගුණ දැම් බලන්න මෙතනද අපිට සුපිරි සන්නායක සතු ගුණ කිහිපයක් තියෙනවා මේකේ චුම්බක ශේෂත්‍ර විකර්ශනය ඒක කියන්නේ මේ සුපිරි සන්නායකය කියන්නේ තිරෝධය බිින්දුව කරපු සන්න එක එකක තියෙන් ඉතා පහල උස්නත්වලේක මතක යන්න කෙල්වින් හතලිය පනහ ඒවාගේ ඉතා පාලයක කියන්නේ සෙල්සිියස් සංසක රින දෙසීයටත් එහා පහල උස්නත්ව තියන්නේ. එතකොට මේ උස්නත්ව වල තමා මේ විදියට හැසිරෙන්න්නේ. එතකොට මෙන්න මෙයාලගේි ලක්ෂණයයක් තමයි චුම්බක සේත්‍ර විකර්ශනය කරනවා තකොට චුම්බක සේත්‍රයක් කරහා මේ සන්නයකයක් ගියොත් මේ සන්නා එකක හරහා චුම්බක සේත්‍ර ගමන් කරන්නේ නෑ. ම් සන්නඒක මගේ හැල්ලා විකර්ශණය කරලා ගමන් කරන්න ජුම්බක සේෂත්‍රයේ එක අපිට මේ රූප සටහන තුළ බලාගන්න පුළුවන් ළඟට අපිට නොනැසන දරාවක් පවත්වාගෙනයන්න පුුවන් කම්බි රවුමක්තිය නො විදිහට මේකට චුම්බකයක් ගෙන වොත් මේයා තුළ ආරෝපනයක් හටගන්නවා හැබයි ආරෝපනයට බාධාවක් නැති නිසා දිගින් දිකටම මේ ක්‍රියාවලිය සිද්ධ විමින් තියනවා. ඒ ඇන්න මේ දරාව නතර වෙන්න නෑ නැවත. චුම්භකයක් ගැනල ධරාව වෙනස් කරනකම් මේ දිගින් දිගටම මේ ක්‍රියාවලිය සිද්ධවෙමින් පවතිනනා එතකොටිට දැන ගන්න ඕන එතකොට නොනැසෙන දරාවක් පවත්වාගෙන යන්න පුළුවන් මේක යටතේ. ඊළඟට අපි බලමු ඊළඟ කදාව තුලින් මොකදද කියවෙන්න කියලා. සුපිරිසන්න එකව භාවිත දැම්වෙත අපට පේනවා ලෝහ කොටසක් මේ කුඩට පා කරනවා ඉතින් මේ මේ චුම්භ සේෂත්‍ර විකර්ශණය කිරීම භාවිත කරන්න පුළුවන්. ඉතනිට තියෙනවා ශක්තිය ගබඩා කරන්න හමගුවන් නොනැසෙන ධරාවක් පවත්ත ගන්න පුළුවන් ඒවා ගැබට මේක තුළ ශක්තිය ගබඩා කරන්න පාවිච්චි කරන්න පුළුවන් ඊට පස්සේ ඉස්කෑන් කරනයවැට අපිට මේක භාවිතා කරහම ඉතා හොඳ මට්ට මේ ඉස්කෑන් කරලා ලබාගන්න ප්‍රතිඵල පුළුවන් මේකිදී. ඊළඟට අපි ඊළඟ කදාාව තුළ අපි බලාපොරොත්තු වෙනවා විද්‍යෝත් ගාමක බලය සහ අභ්‍යන්තර ප්‍රතිරෝධය කියන සාධක ගැන අධ්‍යනය කරන්න විද්‍යුත්් ගාමක බලය කියන්න අපි විවෘත පරිපත තත්ත්ව යටදේ ඇති කෝසයක අගග්‍ර අතර විභව අන්තරය හෝ ධරාවක් නොගලන අවස්ථාවේ අග්‍ර අතර විභව අන්තරය එම කෝසයෙහි විද්‍යුත් ගාමක බලය ඒ කියන්න මෙන්න මේක අදහස තියෙන්නේ බැටරියක් ගත්තොත් මේ බැටරිය අග්‍ර දෙක උපකරණයකට සම්බන්ධ කරලා නැති අවස්ථාව. උපකරණයට සම්බන්ධ කරලා නැති අවස්ථාවේ, මෙයාගේ විභවය තමා අපි කියන්නේ විද්‍යුගාමක බලය කෙලේ ගන්න උපකරණයට සම්බන්ධ නොකරන අවස්ථාවේ මෙයා දෙ පැත්ත පෙන්ව විභවමන් කලිනුත්සාගච්චකර උපරණයට සම්බන්ධ කරහම මෙයාගේ විභවය අඩු වීමකට ලක් වෙනවා. තවට විද්‍යෝදත් ගාමක බලයග කියන්න උපවිවාන්ත. සය අග්‍රාතර විභවාන්තරයකැන සම්බන්ධ කලා නැති අවස්ථාවේ. නැත්තං ධාරාවක් නොගල නවස්ථාව මේ බැට්‍රිය හරහා ධාරාවක් නොගරන අවස්ථාවේ විභවන්තරය තමා අපි මේ විදියට හඳුන්වන්නේ. ඊළඟට අපි අභ්‍යන්තර ප්‍රතිරෝධය කියන්නේ මේ බැටට්‍රියක් සංගෘත පරිපතයකට සම්බන්ධ කරහම පරිපතය තුළින් ආරෝපනයක් ගමන් කරන්න. අපි දන්නවා පරිපතය තුළ ආරෝපනය සම්පූර්ණ වටයක් ගමන් කරනවා ැ මේ මන්රද ැටිය තුළිනුත් මේ ආරෝපනයට බාධාවක් ඇතිවෙනවා. මෙන්න මේකතමා අපි අභ්‍යන්තර ප්‍රතිරෝධයක ලකි කියන්නේ. එතට අපිට කෝසයක් සංගෘත පරිපතයක ගමන් කරන විට අද්‍රාතර විභවන්තරය බොහෝ විට විද්‍යුත් ගාමක බලයට වඩා අඩුුවගයක් ගන්නවා. ඒකට හේදූ තමයි මේ අභ්‍යන්තර ප්‍රතිරෝධයකනක දැන් අපිට පැහැදිලි වෙන්න ඕනෙ. ඊලන්නට අපි ඒකේ සරල උදාහරණයකට දැම් බලන්න මේ පරිපතය තුළ අපිට අයි ධාරාවක් ගමන් කරන විට. කෝසය තුළ විභව බැස්ම අයිR කියනවා. එතකඩා අප ප්‍රතිරෝධය තුළ විව වැැස්ම අයියා මෙන්න මේක අදහ සපි ගමු මේ කෝසයේ විද්‍යුත් ගාමක බලය යි. කෝසයේ විද්‍යෝත් ගාමක බලයේ ඒ කියන්නේ මෙයා විවෘත පරිපත තත්ත්ව යටතේ ගැන් මේ උපරන සම්බන්ධ කරලා නැත්තන් තමායා ඊ කියන විභවය පෙන්න්න උපකරන සම්බන්ධ කරොත්. ඊ කියන විභවයට ඒ කියෙන විභවය උපකරන බෙදාගන්නවා. දැම්බාලන්නෙ තකොට සම්බන්ධ කරහම මෙයා හරහා අයිධාරාවක් ගමන් කරනවා. එතකොට මේ ප්‍රතිරෝධය හරහා විභවයක් එනවා මේ බැටරී අභ්‍යන්තර ප්‍රතිරෝධයක් යම් විභවයක් ගම ගන්නවා. එතකොට කෝසය තුළ විබෝ බැස්නො මෙන්න මේක තුළ විබෝ බැස්මයිRර් එක ගැන මේ ඊවලින්ක්, සක් මේ ඇතුළ තියන අ්‍යන්තර ප්‍රතිරෝධය මේක ඇතුළ තියෙන්නේ මේක මෙතන තියන්න ප්‍රතිරෝධයක් හතකොට මේ ප්‍රතිරෝදය ලා බාගන්න අපි ඒ පෙන්න්නන්නේන. එතකොට බාහිරට ලැබෙන්නේ මේ අභ්‍යන්තර ප්‍රතිරෝධය ගත්ත විභවයන මේ එය අඩු වෙලා ලැබෙන විභවයක් ඒ කියයන සම්පූර්ණ විභවය ඒ වනාට අ්‍යන්තරව ගත්ත විභවය අතහැරලා ඉතිරි ටික තමා බාහිර පරිපතයට ලැබෙන්න්නේ. හතකොට අපිට මේක ගන්න පුුවන්. ඊ සමානයි බාහිර ප්‍රතිරෝධයේ විභවයයි අභ්‍යන්තර ප්‍රතිරෝධය ලබා ගන්නා විභවය මේ දෙකේ මේක දුව තම අපිට ඊ කියලා කියන්නේ එනම් අපිට මේකෙන් අපිට ගන්න පුළුවන් වී තනි කරගන්න පුළුවන් ඊරින අයිRර් එනං අපිට ඕන ෑම බැට්‍රියක අභ්‍යන්තර ප්‍රතිරෝධයක් දැන ගැනීම ඉතාම වැදගත් ඉින් පරිි දැනගන්න ඇතකොට අපිට සෑම බැට්‍රියක්මවාගේ අනිවාර්යෙන් අ්‍යන්තර ප්‍රතිරෝධයක් අ්‍යන්තර ප්‍රතිරෝදය නොමැති බැටවි නැති තරම්. එතකොට බලන්න මේකදී අපි පරිපතය තුළ මතකතියාගන්න හොඳට විද්‍යෝදත් ගාමක බලය තිබුණට ඒ සම්පූර්ම විද්‍යෝුදගාමක බලය අපිට උපකරණයට ලැබෙන්නේ නෑ ඒකයට හේතුව නැවතත් මතක් කරන්නම් අභ්‍යන්තර ප්‍රතිරෝදය මේ විභවේයාම කොටසක් ගන්නවා ගන් හිතන්න ෝල්ඩ ොහක බැටරියත්දුන්නට අපිට උපකරණයට සම්බන්ධ කරාම වෝල්ඩ ොහම ලැබෙන්නේ ඊට වඩා අඩුව අගේත්තම උපකරණයට හම්බ වෙන්නේෙ දසමයක්හරි අඩු වෙලා තමා උපකරණයට ලැබෙන්න්නේ. ඒකට හේතුව බැටරිය අ්‍ය අන්තරේ ප්‍රතිරෝධය අරථයන වීබවෙන් පෙන්වුකින් යම් කොටසක් ගැනීම. ඊලන්නට බලන්න අපි මේක උදාහරමයක් අරගන තියෙනවා ඊ කියන්නේ දොළහයි වෝල්ඩ. මෙතන ආර් කියයන්නේ සිම්පල් ආර්දී ලතියෙනවා දෙකයි ඕවම් මෙතන කැපිටල් ආර් කියන්නේ හතරයි ඕවම් කියලා දීහ තියෙනවා. දැම්බලන්න මේ පරිපතය තුලා පිට ධාරාව හොයන්න කියනවා. එතකොට මේ පරිපතය තුළ ධාරාව හොයන්න කිවූ හම පිට භාවිතා කරන්න පුළුවන්. ඊ සමානයි අයි ආර්ධන අයි ආර් කියන සමීකරණය ඒකට ආදේශග රහම විද්‍යෝත්්ගාමකවලේ දොළහයි. ිටල් ලාර්රි එක හතරයි සිම්පල් ලාරක දෙකයි එතකොට මේ සමීකරණය සුළු කරහම අපිට අයි සමානයි ඇම්පිර දෙකයි කියලා ලැබෙනවා. එත වොඩ අපිට මේක දාරාව ලැබෙනවා ඇම්පිර දෙකයි. මේක හරහා දෙකයි ඇම්පීර ධාරාවක් ගමන් කරනවා. දැන් අපි බලන්නඕන මේ ඇම්පියර් දෙකත් දිමයාගේ ප්‍රතිරෝධය දන්නව නම් යාට ලැබෙන විබවේ හොයන්න පුලුවන් මේයාට ලැබෙන විබවේ හොයන්න පුළුවන් වී සමානයි අයි ආර අපිට පාවිච්චි කරලා මේ දෙන්නට ලැබෙන විබව. යන්න පුළුවන් ඒක බලන්න බාහිර ප්‍රතිරෝධය හරහා විභවය අපි ගන්න පුළුවන් වී සමානයි අයියහරුවලින් අභ්‍යන්තර ප්‍රතිරෝධය හරහා විභවය ගන්න පුළුවන් වී සමානයි අයි වතාවත් සිම්පල් ලාර්ලින්ක් එත වොඩා අපිට බාහිර ප්‍රතිරෝධය හරහා විභවය අටක් විදිහයට ලැබෙනවා අ්‍යන්තර ප්‍රතිරෝධය හරහා විභවය හතරක් විදිහට ලැබෙනවා ඔය දෙකේ එකතුන හම දොල හක් වෙනවා එත ොඩා අපි දැනගන්න ඕනෑ පරිපතේ වෝඩ් හතරක් අභ්‍යන්තර ප්‍රතිරෝධයට ගිහින් මේ අපිට ශක් තිහානියක් ශක්තිපතය මක් ඒ වුණනාට බැට්‍රරිවිල අනිවාරයෙන් සිද්ධ වෙන දෙයක් ඊටවස් අපිට ප්‍රතිරෝධ සම්බන්ධතා තියෙනවා ශ්‍රේණිගත ප්‍රතිරෝධ සම්බන්ධය හා සමාන්තරගත ප්‍රතිරෝධ සම්න්ධය එක ැි මුලින් බලමු ශ්‍රේණිගත ශ්‍රේණිගත ප්‍රතිරෝධ සම්බන්ධය ගත්තහම ශ්‍රේණිගත ප්‍රතිරෝධ එන් ගණනත් දනාාව අපිට සමඟ ප්‍රතිරෝධය ගන්න පුළුවන් මෙන්න මෙහෙම. බලන්න ශ්‍රේණිගතව ප්‍රතිරෝධ එන් ගණනත් සම්බන්ධ වනොත් අපිට ඒත් අතර සමකය මේ ඔක්කෝම වෙනුවට දාන්න පුළුවන් තනි ප්‍රතිරෝධයට අපි කියනවා මෙතන R සමක කියලා R සම ප්‍රතිරෝධය මෙයාගේ. සමකය කියන්න මෙතනනම්. RAB. RAB ගන්න පුළුවන් මේ ප්‍රතිරෝධ ශ්‍රේණි ගතන එකින එකට. ඒකම සම්බන්ධවෙලා යෙනවා තකොට මේ ප්‍රතිරෝධ ටි ක්ම තුරල අපිට ගන්න පුළවා. මේක අපිට සම්බන්ධයක් තියෙනවා මෙන්න මේ ප්‍රතිරෝධ සියල් සර්ව සම වුණ. දැම් බලන්න මේ ප්‍රතිරෝධ සියල්ල සර්ව සමයින. දැම් බලන්න එතකොට අපි කාලින් ආර්යක ආර් දෙක ආර්ථන ආර්හතර ඔය විදිහට තියෙනවා ආරයෙන් දක්වා ප්‍රමාණයක් එකතු වෙනවා එතකොට මෙතන අපිට දැන් මේ සියල්ල සමානයි. මායි අම්මකද වෙන්නන්නේ එතකොට මෙන්න මේකේ මේ ඔක්කෝම සමානයි හැබැයි ආරයවා කොච්චරත් තියෙනවද. එන් ගානක් තියෙනවා මේ එන් ගාන නිසා මෙතන එ නා කියලාිට ගන්න පුළුවන් එතකොට අපි දන්නවා RAB මේ ABCAB. හර හා සමක ප්‍රතිරෝධය වෙන්නේ අ එක ප්‍රතිරෝධයක් එ ප්‍රතිරෝධ ගානෙන් ගුණ හම ලැබෙනවා මුළූ ප්‍රතිරෝධ එතකට සමඟ ප්‍රරෝධ සමාන ප්‍රතිරෝධ එ ගණක් ගණනක් තිබුණු. සමකය ගන්න පුළුවන් අපිට N ආ වලින් ඊළඟට සමාන්තර ගත ප්‍රතිරෝධ සම්බන්ධය බලන්නම සමාන්තරගත ප්‍රතිරෝධ සම්බන්ධය මොකද තියෙන්නේ කියලා තමාන්තර ගතයිනම් බලන්නම එනවා මෙතැඩින් ඇවිල්ලා බෙදි ලයන් නිධාරාව ින් එක අපිට මතකතියා ගන්න මේකේ දරාව බෙදිල න්නේ කලින් එකේ බෙදල යන්න විවය මේ හැමෝම හරහා එකම ධරාවක් ගමන් කරනවා. එහෙනම් කලින් එක ධරාව වෙනස් එන්න මේවා බෙදාගන්න විබවය. මේයාලා බෙදාගන්න විබ වෙතකොට ශ්‍රණිගත කියන්න අපට විබව බෙදන පරිපත කියලත් ගන්න පුළුවන් ශ්‍රේණි ගත පරිපත විභවය බෙදාගන්නවා සමාන්තරගත පරිපත ධරාව බෙදාගන්න කියලත් අපිට මතක තියාගන්න පුළුව එතකොට මෙතතිනි එන්න දරාව මෙතට ඇවිල්ල මේ සන්දයේද මේවා බෙදි ලයනක තමා සමාන්ත්‍ර ගතයක් නැවත මේ වැටික ඔක්කොම නැවතලක් සේකදී එකතු වෙලා ගමන් කිරමීමත් එෙ ගැන්නේ නවා බෙදි ගිහි නැත එක දනො මේ වාගේ සම්බන්ධයක සමක ප්‍රතිරෝධය මේ ඒ සහ බී අතර මේ දෙන්න වෙනුවට ආර් සමක ගන්න පුළුවන් අපිට ආ සමක විදිහට ගත්තොත් මේ එක ආර් සමකය කියන්නේ ගන්න පුළුවන් එක යට ආර සමක තමා හම්බුවෙන්න එක යට ඩ අපිට මෙතන එක බෙදේ මාර්යක ධන එක බෙදී මාර් දෙක විදියට ගත් ධම්කේ කෑට ආරයෙන් දක්වා මේවා එක බෙදීම විදියට එක තුකරගෙන යන්න වෙනවා ඊනකට බලන්න මේක අපිට ප්‍රතිරෝධ සියල්ලම සර්ව සමවුණොත් මොද වෙන්නේ කියලා මේ ප්‍රතිරෝධ සියල්ලම සර්ව සමවුණොත් අපිට එකයියට R එනවදැම් මෙතන බලන්න ආ ආම ආේවා එන් ගානක්කොම් මොකද වෙන්නන්නේ සමාන වෙනවා එතකොට අපිට පොදුහරය ආරණං ලවයි එක ඒවා එන් ගානක් කියන්නේ එන් වෙනවා. එහෙනම් මෙතන අපිට එක යට RB කියන්නේ එන් බෙදමාර් ආර් තනි කරගන්න දෙපැත්තම පරස් පරේගන්නවා Rර් සමානයි ආ සමකයි කියන්න RB කියන්නේ ආ බදීමෙන් එතකොට අපිට ප්‍රතිරෝධ එන් ගානක් ස සමාන ප්‍රතිරෝධ එන් ගණනක් සමාන්තරගතව සම්බන්ධ කරලා තිබුණුත් අපිට එයාගේ සමකය ගන්න පුළුවන් ඒ ප්‍රතිරෝ ප්‍රතිරෝධ ගණනෙන් බෙදනවා. ඒ කියන්න ඇත්තටම සමාන්තරගතව ප්‍රතිරෝධ සවිකරන්න සවිකරන්න මෙයාගේ සමඟ ප්‍රතිරෝධය අඩුවෙනවා. සමාන්තරගත වෙන්න වෙන්න ප්‍රතිරෝධය අඩුවෙනවා ශ්‍රේණි ගතව සවිකරන්න සරන්න ප්‍රතිරෝධය වැඩිවීමකට ලක්වෙනවා. ඒක අදහසක් මතගේ තියාගන්න අප යමු වීළඟ ස්ලයික්් දෙකට. දැම් බලන්න මෙතන අපිට සමාන්තරගත ප්‍රතිරෝධ දෙකක් සම්බන්ධ වූ විට සමඟ ප්‍රතිරෝධය කියනවා. මෙතන බලන්න අපි දැන් කලින් ගත්ත එන් ගානක් සම්බවා දෙකක් සම්බන්ධ උුණහම් බලන්න. එකයට ආර් සමකෙනවා. එකයට ආර් එක දන එකයට ආර් දෙක කියල මේ විදෙට ලැබෙනවා. ඇතකොට මේකේ අපි පොදු හරයක් අරගන්න අරගෙන සුළු කරනවා. මෙතන දෙන්නම ආර්ෙන් ආර් දෙකෙන් ගුණ කරනවා දෙන්න මාර් එකෙන් ගුණ කනවා තකොට මේක අපිට ලැබෙනවා. පොදු හරයක් පොදු හරයක් අරගෙන නැවත පරස්පරේ ගත්ත හම අපිට ආර් සමඟ කියනෙක ලාවයෙෙන් ලැබෙනවා මෙතන හරයේ එකක් තියන්නේෙතකොට ආර් සමඟ කියනෙක ලැබෙනවා මේකෙත් පරස්පරයා අරංසුල ගරහම මෙන්න මෙතන මතක තියාගන්න ආ එක ආ දෙක මෙතන තියන්නේ ගුණතයක් මෙතන එකතුක් එහෙනම් අපිට ප්‍රතිරෝධ දෙකක් සමාන්තර ගතව පැවතුනොත් අපට කෙලිම්ම ගන්න පුළුවන් සමඟ ප්‍රතිරෝධය කියන එක කොහොමද. ආර් සමක කියන්නේ ආර්ක ආර් දෙක බෙදීම ආර් න ආර්යේ කියන්නේ ප්‍රතිරෝධ දෙකේ ගුණිත අරගන එකතුවෙන් එකතුෙන් බෙද හම අපිට සමඟ ප්‍රතිරෝධ ලැබෙන නැවතත්ඒක එකිනකට වෙනස් ප්‍රතිරෝධ දෙකක් සමාන්තර ගතව සම්බන්ධ වුණාහමාපිට සමක ප්‍රතිරෝධය ගන්න පුළුවන් ප්‍රතිරෝධ දෙකේ ගුණිතය ප්‍රතිරෝධ දෙකේ එකතුවෙන් බෙදු පහම ගන්න පුළුවන් බලමුූදාහරණාපි ප්‍රතිරෝදය සොයන්න කියල මේක දීලා තියෙනවා බලන්නතකොට ආර්ක හාර සයි ආර් දෙ සයි සමකය හොයන්න කියවා. අපිටර සමීකරණයට දාලා එක අයට ආර්කකට ආර් දෙක දාලා මේක සුළු කර හමන්තිමට එකයට ආර් සමකයෙනවා පහබෙදීම හාරසීයි ආර් සමක එතකොට අපිටනවා හාර සීය බෙදීම පහ කිය කියන්නේ අට සීියත් කියලා ලැබෙන හැබැයි කෙටික්‍රමයෙන් අපිට සමහර විට මේ මනෝමෙන් ගන්න පුළුවන්වෙන්න පුළුව. ලන්න ගුණනිතයයාට එකතුව. දැම් බලන්න ආර් සමක කියන්න එතකොට මේ දෙන්නා ගුණ කරනවා ගුණ කරලා ඒ දෙන්න ඒතුවෙන් බෙද නොමේ එතකොට අරඋත්තරේ නයිතොටිට කෙටියෙන් ගන්න පුළුවන් හැඩයි මේක පාවිච්චි කරන්න පුළුවන් ප්‍රතිරෝධ දෙකට පමණයි. දෙකෙන් එහටපිට පාවිච්්‍යිකරොත් මෙතන ගැටලුවක් ඇති වෙනයි ප්‍රතිරෝධ දෙකටිට මේ ක්‍රමේ භාවිතා කරන්න පුළුවන්. මොද මතකතියාගන්න ප්‍රතිරෝධ දෙකක් දුන්නත්. තිරධ දෙක ගුණ කරනවා ඒ ගුණ කරලා ලැබෙනගේ බෙදන්න ඕන ප්‍රතිරෝධ දෙක එකතු කර ලැබෙන අගෙන්. ඊළඟට බලන්න උදාහරණයක් තියෙනවා සමග ප්‍රතිරෝධය සොයන්න කියෙනවා බලන්න මේක සමඟ ප්‍රතිරෝධය හොයන්න ගත්ත හම මේක මේ දෙන්න සමාන්තරගතයි මෙආශ්‍රයේ නිගතයි මේ දෙන්න සමාන්ත්‍ර ගත දෙන්න එකතු කරගන්න පුළුවන් අපිට අරණ තීරිය භාවිතා කරලා RB සමානයිකන් මෙන්න මේ අතර ප්‍රතිරෝධයනවා අපිට RAB හමකය එනවා දොළහයි. RAB කියන්න මේ දොළහක් එෙනවා සමකය. ඊට පස්සේ මේ දොළහයි මෙතන මේ දෙන්න වෙනුවට තමාම එක ලැබෙන්නේ. එහනම් මෙයි මෙයයි ශ්‍රේණිගතයි ඒ දොලහත් එක්ක ද්‍රහය ශ්‍රේණිගත හින්දා ඒ දෙක එක තුුණහම විසි දෙකක් කියලා අපිට ලැබෙනවා. අපි ඊළඟ කදාව යමු මේක සාරාන්සය එ අපිට මේක සාරාහන්සේ විදිහයට ගන්න පුළුවන් ඕම් නියමය ඕම් නියමයෙන් කියන්නේ වී සමානයි අයිRර්. ඊට පස්සේ ආරෝපන ගලායාමේ සීග්‍රතාවයට අපි ධාරාව කිව්වා ධාරාව අයි සමානයි කිව් බෙදීම ටීවලින් ගන්න පුළුවන්, සනායක ප්‍රතිරෝධය කෙරහහි බලපාන සාධක ඉළඟට අපි සාකච්ඡා කරා ඒක ආර් සමානයි, රෝයල් බෙදීම ඒවලින් ගන්න පුළුවන්. ප ප්‍රතිරෝධය කෙරෙහි උස්නත් වෙහි බලපෑම ගන්න පුළුවන් සමීකරන ආර්ථීට සමානයි ආර්නෝට් වතාවක් එක දන ඇල්පතීට තින් බලන්න මේ සම්බන්ධතා ටික අපට සමී කරන කිහිපයක් තියන්නේ මේක පොඩි අවබෝධයක් තියගත්තනම් මේ ගාන හදාගන්න පුළුවන් පි උත්සාහ කරන්න ඕන මෙන්න මේකට බලමු ඊළඟ තව කරුණු කිහිපයක් තියෙනවා මේකෙ තියෙනවා ශ්‍රේණි ගත ප්‍රතිරෝධ එෙන් ගණනක් සම්බන්ු හම සමකය අපිදැන් කතාගරපුේවා ආේ බීගන්න ඔක්කෝමට එකතු කරහම ලැබෙන අගය. සමාන්තරගත ප්‍රතිරෝධ එෙන් ගණනක් සම්බන්ධෝ විට සමකය කියන්නේ ඒ ඔක්කෝම එකයට ආයකයි කෑට ආර්ධෙ දාල එකතු කරපු හම ලැබනේ ඔක්කෝමගය මේ සාරාන්සය ඊට පස්සේ අපිට පරිපතය තුළ විද්‍යයෝද් ගාමක බලයක් පවතින් වහන අප ඉදන්නවා. බැටරියෙන් සපයන විභවය කියන්නන්නේ බැටරියක විභවය කියන්නේ අභ්‍යන්තර ප්‍රතිරෝධයයි, බාහිර ප්‍රතිරෝධ ලබාගන්න විභවයි අ්‍යන්තර ප්‍රතිරෝධය ලබාගන්න විභවයයි. බාහිර ප්‍රතිරෝධ ලබා ගන්න විබෝවලයි එකදුව තම මුළු විදදත් ගාමක බලය කිය කියන්නේ තකට අපි දන්නවා විද්‍යෝද ගාමක බලය හදහැ දෙන්නේ අභ්‍යන්තර ප්‍රතිරෝධයයි අර බාහිර ප්‍රතිරෝධ ලබාගන්න විභවයයි එකතු කරලා ලැබෙනගේෙන් තමමා විද්‍යෝද් ගාමක බලය ලැබෙන්නේ මේ අපිට ඊ සමානයි අයි ආර්ධන අයි ආර්මගින් ලබාගන්න පුළුවන්. අපි ඊළඟට මේකේ සරල උදාහරණ ටිකක් බලමු මේ ස්තිියයටි සියල්ලම සම්බන්ධ වෙන. අපිට ප්‍රශ්නාංක එකට යන්න පුළුවන් බලන්න ප්‍රශ්නාංක තියෙනවා මේකේ ඒහාBී අනු සිලින්නරාකාර තඹ කම්බි දෙකකි දැන් අපිට මේකේ බලාගන්න අපිට ගාන හදන්න පුළුවන් මෙතනදඒHB යු සිිලින්ඩරාකාර තබ කම්බි දෙකක්ලු මේක දැන් අදහසෙන්න න තබ කම්බි දෙකක් තියෙනවා සිලින්න්ඩරාකාර හැබැයි මේක අපි මේ මම රූපසට හනක් ඇද ගන්නවන හොඳ ඇකට අපිට මේක අදහසෙනවා. ඒ කම්බයේ දිගකම්බියයේ දිගමෙන් හතරගුණයක්ක්ල දැම් ම දාලාතියෙනවා.ඒHB කියන්නේ මේ ඒ මේඒHB කියන්නේ සිලින්ඩරාකාර, සබ කම්බි දෙකක් ඒවල දිගවාගේ හතරගුණයක් වෙනවා බීවල දිග. දැම් බලන්න ඒවල දිගවාගේ හතරගුණයක් වෙනවා බීකම්බියයේ දිග. එතකොට අපිට ඒවල වර්ගඵලය ගෙනා අදහසක් ගන්න වෙනවායිළඟට බලන්න ඒහි අරයමෙන් බීහි අරය ඒහි අරය මෙන් දෙගුණයකි. එතකොට බලන්න අපිට බීවල අරය. ඒගේ අරය ආරනං මෙයාග අරය දෙකයි ආර් වෙනවා. ඒග අරය ආරනම් මෙයාගෑරය දෙකයි ආර වෙනවා. හැබැයි අතන අපිට මෙතන ෙන්නේ වර්ගඵලය ෆයි ආර්වර්ග වර්ගඵලට ආදේශ වෙන්නේ ෆයි ආර්වර්ග මෙතනම් ෆයි ආර්වර්ගය. හැබැයි මෙතන අරයේ දෙගුණේ නිසා මොකද වෙන්න දෙකයි ආරල වර්ගය කියන්න හතර ගුණක් ෙන හෙනම් මෙයාගේ වර්ගඵලය ඒ වනොත් මෙයාගේ වර්ගඵලය හතරයි ඒ වෙනවා. හ දැ අපිට පුලුවන් මෙන්න මේ සන්නායකයට දාන්න ආර් සමානයි රෝ එල් බෙදීම ඒ කියන එක. බලන්න මේ ආර් සමානයි රෝ එල් බෙදීම ඒ පාවිච්චි කරන්නේ කොහොමද කියලමකට දැම් මෙතැන දී අපිට රෝවලාගය මේ දෙන්නම එක ලෝහයෙන් තනල තිීන් එතකට රෝ වෙනස්වෙන්නේ නෑ කියනවයගේ සිලින්දරආකාර තම්බ ඒ කියන්න මංකල් නුත්තුකවේ රෝ කියන්නේ සන්නායක ද්‍රව්ව්‍ය සතු නීතයක් තුවට දෙන්නම එක ද්‍රවී හඳලා තියන්නේ න දෙන්නටම රෝ නියතයක්. හැබයි අපිට මෙයාගේ එල් තියෙනවා මෙයාගේ හතරයි එ මෙයාගේ ඒ තියවා මෙයාගේ ඒ තියනවා මෙයාගේ හතරයි. නම් මෙයාට ආර් සමානයි රෝ එල් බෙදීම ඒ ආදේශ කරනවා හැබැයි මෙයාගේ ප්‍රතිරෝධය දහයයි කියලා දීලා තියනවා. ප්‍රතිරෝදය දහයයි කියලා දීල දෙ හෙන අපිතන්න රෝ එල් බැදීම ඒවලාගේ දහයයි. රෝල් බිදීම ඒවලාගේ දහයයි. එන අපි දැන් මෙයාට යනවා මෙයාගේෙනවා රෝයිල් බිදීම ඒ කියන සමීකරණට ආදේශ කරහම රෝවෙනස් වෙන්නි නෑ. හැබැයි මෙයාගේ දිග වෙනස් වෙනවා එල්වෙනුටා දේශ වෙන්න අපි මෙයාගේ හතරයි එද තමා ආදේශ වෙන්න එල්ල වෙනට. මෙයාගේ වර්ගඵලය වෙනුවටරයාගේ වගේ හතරයි වර්ගඵල. ඉගැන් මෙයාගේ වර්ගඵලය ඒ නං මෙයාගේ වර්ගඵලය හතරයි ඒ වෙනවායි කියන්න මෙතන වර්ගඵලය හතරයි ඒ වෙනවා. මේ ගුණිත නිසා හරයලවේ සුළු වෙනවා හතරට හතර සුළු නහම අපිට ලැබෙනවා මෙතනත් රෝ එල් බෙදීමේ හැබැෑ අපි දන්නවා රෝ එල් බෙදීමේ වලගේ කලින්ා අපිට ඕවුන් දහැකිෙ එෙනම් මේ සන්නායකගේ ප්‍රතිරෝධය ඕවුම් දහයක් වෙනවා. අපි ඊළඟ ප්‍රශ්නය බලමු ප්‍රශ්නාංක දෙක බලන්න මේකිදී තාප මූලාවයක් සැදීම සඳහා ගනුලබන සම්බියක ප්‍රතිරෝධකතාව පහවතාව දහයි හතයි ඕම්මීටර්වේ ඒ කියන්න මේ ප්‍රතිරෝධකතාව කියන්න අපිට දී ලතියන්නේෙ රෝ මෙතන දී ලතියෙන්නේ රෝ. එහෙහි හරස්කඩ වර්ගඵලය එකක්යි වර්ගමිලිමීටර් වර්ගමිලිමීට එකයි මේ සන්නායකේ ප්‍රතිරෝධය ඕවම් පණහයි. එහෙනම් අපිට මේ හන්නේ කම්බියයේ දිගකොච්චරද කියලා. එහෙනම් අපිට ආර් සමානයි. ර එල් බෙදීම ඒට ආදේශ කරන්න පුළුවන්. දැම් බලන්න අපි මේ ආර් බෙදීම ඒට ආදේශ කරද්දි මේකේ අපිට රෝ දන්නවා එ හරස්කඩ වර්ගඵලය ඒ දීලා තියෙනවා ප්‍රතිරෝධය දන්නවා ප්‍රතිරෝධයකයන් ආරුත්් දන්නවා එතකොට අපිට එල්ව ගණනය කරගන්න පුළුවන් ද එල් පමණයි තුරුවෙලා තියෙන දැම් බලන්න දරුණේ අපිට මෙතන එල් ගණනය කර ගැනීමක් කරගන්න ුවන් තොට හෙනං ඒක බලන්නේ ඊළඟ පියවරේ ඇති බලන්න R සමානයි රෝ එල් බෙදීමට ආදේශ කරලා මේක සුළු කරපු හාම එල් වෙලාගේ අපිට ලැබෙනවා සීයක් කියලා එල් කියන්නේ මේ සීය ලැබෙන්න්නේ අපිට මීටර් වලින් මෙතන පරිින හතක් තියන්න ඕන එතකොට මෙතන ආර් සමානයි රෝ එල් බෙදීම ඒටගේ පුහාම අපිට මෙතන එල්ලට මීට සියක් කියල්ල බනදෝට අපිට තරණය කරන්න පුළුවන් මෙන්න මෙච්චර කම්මියයක් මෙතනේ දම් මෙතෙන්ට ලා තියෙනවා නම් මේකේ කොච්චර ප්‍රතිරෝධයක් ක්‍රියාත්මකද කියලා අපිට ගණය කරගන්න පුළුවන් දැන්ව දුරකතන රැන්නේහම බිඳ වැටු හම අපිට මේක ඒ මධ්‍යස්ථා නිදර මේක කොතනද බිඳවැටලා තියන්නේ කියලා දැනගන්න පුුවන් මෙන්න මේක භාවිතාගර යාලාට ප්‍රතිරෝධය සමහර වෙලාවට බලලා මේක කොතනින්ද ඉගන කම්බි දෙකක් ගැඩිලා ගෑ විලාවා ගැති බුණහම අපිට පුළුවන් මේක ප්‍රතිරෝධය හරහා සමහර වෙලාවට මේක අගය මැනගන්න. ඊළඟට අපිට සමඟ ප්‍රතිරෝධය හොයන්න පුළුවන් මෙන්න මේ පරිපතය තුළ බලන්න මේක සමඟ ප්‍රතිරෝධය හොයන්න හොමදපි යන්නේ කියලා. දැන් අපි අර කෙටික්‍රම මතක තියාගන්න අපිට මේකේ ශ්‍රේණි ගත සහ සමාන්තර ගත සම්බන්ධය තියනවා තමාන්තර ගත දෙන්නෙක් සම්බන්ධ වුණොත් අපිට ගන්න පුළුවන්. උනිිතේ යට ඒ එකදුව හැබැයි දැන් අපි දන්නවා. එක යට නැතා R සමක කියන්නේ සම කියන්න අපිට ගන්න පුළුවන් R බෙදීම එ කියලා R සමානනං ගත්ත අප සමාන්තර ගත අවස්ථාව. සමාන්තරගත තමාන්තර ගත අවස්ථාවදී ආ සමක කියන්නේ R බෙදීම එ කියලා ගත්ත අපි. එතකොට එහෙනම් අපිට සමාන්තර ගත දෙන්නෙක් ඉන්නවා හෙනම් අපිට ප්‍රතිරෝධ මෙන්න මේ දෙන්න මුලින් අපි මෙන්න මේ දෙන්නගේ සමකය ගන්නවා. මෙන්න මේ දෙන්නගේ සමකය ගන්නවා අපි. මේ දෙන්නගේ සමකය ගන්නෙක ොම දෙනම් ආර් සමක කියන්නේ අපිට ආර්බෙදීමෙන් ආර කියන්නේ කියද. විස්සයි. විස්ස බෙදීම දෙකයි කියලගන්න පුළුවන් සමකය කියද දායයි. දැම්බලන්න සමාන ප්‍රතිරෝධ දෙකක්. සමාන්තරව සම්බන්ධවීම තුළ ඒයාගේ ප්‍රතිරෝධය අර්ධයක් වෙලා තියෙනවා. එහෙනම් සමාන ප්‍රතිරෝධ දෙකක් සමාන්තරව සම්බන්ධ වනහම අපිට එක ප්‍රතිරෝධය අරධයක් වෙනවා. එහෙනම් බලන්න මේ සමාන්තරග සම්බන්ධය මේ දෙන්න මයිංගරලා අපිට දහයක් ආදේශ කරන්න පුළුවන් හැබැයි මේ මෙතනින් ලැබෙන දහයයි මේ දහයි මොකද වෙන්නේ. ශ්‍රේණි ගතයි. තැ මේ ආාව අයින් වෙලා ඒ වෙනුවට අපිට එක දහයක් කම්බ වෙනවා. තමාපිට මේ අත්තෙක්ක ශ්‍රේණි ගත වෙන්න මේ ප්‍රතිරෝධය අ ඒතකොට මේ ප්‍රතිරෝධයයි මේ දෙන්නම වට දාන මේ දෙන්න ශ්‍රේණිගතයි බලන්නේ කළ ඇබිලා තියෙනවා අපිට අපි ඒක විස්්සයි කෙලා අරන්තියෙනවා වෙන්න මේ දෙන්න මේ දෙන්නා මෙන්න මේ දෙන්නා සමාන්තර ගතයි මේ දෙන්නගේ එකතුව දහයයි ඒ දහයට මේ දහයක දුනහම මෙන්න මේ සම්පූර්ණයක් කෙන විස්සක් වෙනවා මේ සම්පූර්ණයක් කෙන විස්සයි ඒ විස්ස තමාපිමිතෙන්ට අරන්තියෙන්න්නේ දැම් බලන්න මේ විසයි මේ විස්්සයි. නැවත අපිට සමාන්තරගතයි. මේ මේ දෙන්න ශ්‍රේණිගතයි. මේ දෙන්න වෙනුවට අපිට සමකය ගන්න පුළුවන් විස්සයි කියලා. නැවත මෙතන විස්සයි මෙතන විස්්සයි. මේ දෙන්න නැවත සමාන්තර ගත නිසා මේ දෙන්නගේ සමකය ලැබෙනවා මේ ඔක්කෝ ගම සමකයේ ලැබෙනවා අපිට දහයක් කියලා. දැම්බලන්නේ එක නැවත මෙතන විස්්සයි කියලාව සමකය ඒ විශ්ස තමා මෙතන තියන්නේ. මේ විස්සයි මේ දෙන්න ශ්‍රේණිගතයි මේයි මේයි ශ්‍රේණිගතයි ඒ දෙන්නගේ එකතුව විස්සයි. ඒ විස්සයි. මේ විස්්සයි ගත් හ මේ දෙන්න සමාන්තර ගතයි. මේ සමාන්තරගත ප්‍රතිරෝධ දෙක නැවතමොකද වෙන්න අර්ධයක් වෙනවා තකොට එතකොට මෙතන විස්සයි මෙතන විස්සයි ුහන් මේක දහයක් පෙනවා. මේ දහයගත්ත හම මේ දහයයි මෙතන දහයයි නැවත මේ දහයයි මෙතන සමකය දහයයි. දහයි ෝ මෙතන සමකය මේ ඔක්කොම් වෙනුවට සමකයේ දහයයි මේ දහයයි මේ දහයයි නැවත ශ්‍රේණගතයි මේ දෙන්න එක තුන්හම මේ Fඩ අතර සමඟ ප්‍රතිරෝධයනවා විශ්සක් කියලා F්D අතර සමඟ ප්‍රතිරෝධය විස්්සක් කෙල නවා ඇත ගොඩ බලන්න අපිට මෙතනදී මේ විසයි ඒ විශ්ස තමා මෙතන්ට මේ ගෙනල්ලා තියන්නේ FD අතර විස්්ස මෙතන ඒ විස්්සයි මෙතන හැටක් තියෙනවා. මේක විස්සයි, මේ විස්සයි මේ විස්සයි මේ තුන් දෙෙනම ශ්‍රේණිගතයි මෙතන හෙනම් හැටක් තියෙනවා මේ හැටයි මේ විස්්සයි. නැවත අපිට ගුණිත යට එකතුවට දාලා ගණනය කර ගන්න පුළුවන්. එතකොට මෙතන හම්බ වෙනවා පහලවකාගයා. මෙන්න මේ ටික වෙනුවට අපිට මෙන්න මේ ටික ගුණිතය යටඒ එකතුව දාලා හදනවා මේ ටික හැටයි මේ වි්සයි මේ හැටයි විස්සයි, සමාන්ත්‍රගතයි ඒක ගුණිතේ යට එකතුර දාලා පහලවයි කරෙනවා. මේ පහලවට තිය සම මේ පහළවයි මේතියහයි ප්‍රේ නිගතයි එතකොට අපිට මේක හම්බෙනවා හතලිස් පහක විභවයක්. ඉතිං මම හිතනවා දැන් දරුවනේ ඔබ සියලු දෙනාට මේ ධාරා විද්‍යතය පිළිබඳ පොඩි අදහසක් ලබාගන්න ඇති කියලා ඉතින් මේක අපිට තවත් කරුණු බොහෝ ප්‍රමාණයක් තියෙනවා අපි ඉදිරි ඒවායිදිය ගැන කතා කිරීමට බලාපොරොත්තු වෙනවා. මේ කොටස තේරුම් ගන්න උත්සහ කර සහ තේරුම් ගත්ත ඔබ සියලු දෙනාටම Badaवsak pra tanna karua istuti.